අලුත් අවුරුදු සිරිතක් හැටියට තිබෙන වැඩිහිටියන්ට බුලද්දී වැඳීම තුල තවදුරටත් වැඩෙන්නේ සම්මා දිට්ඨිය නේද ස්වාමීන් වහන්ස? එහි අනිවාර්යම නොනා සිංහල බෞද්ධ චාරිත්‍ර වලට ආයුධ චාරිත්‍ර වලට ඇතිලා තින වැඩිහිටියන් වන්දනා කිරීම වැඩිහිටියන් කමා කර ගැනීම වැඩිහිටියන්ට බුලද්දීම කියන කාරණා තුලින් එතන අර්ථවත් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය අර්ථයමයි. අම්මා තාත්තාගේ ගුණයන් වැඩිහිටියන්ගේ ගුණයන් පිළිබඳ අර්ථය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය අර්ථය. අපි අම්මා තාත්තාගේ ගුණයන් හඳුනා නැත්නම් අපිට උපකාර කළ අයගේ ගුණයන් හඳුනා නැත්නම් ඒවා උදෙසා අපි පෙරලා උපකාරයන් කරන්න නැත්නම් නොනා එතන සම්මා දිට්ඨිය අර්ථයෙන් බහැරුණා. මේ සිංහල අවුරුද්දේ අපි අපේ වැඩිහිටියන්ට එහෙම නැත්නම් අපෙන් අමනාපයක් වැරද්දක් වෙලා තියෙන කෙනාට අපි වැඳලා සමාව ගන්න දක්ෂ නැහැ කියන්නේ නෝනා ඒ මොහොතේ මෙයා සම්මා සංකප්පයෙන් බැහැරද කියන්නේ. සම්මා සංකප්පය අවිහිංසාව නැහැ, අව්‍යාපාදේ නැහැ, නෙක්ඛම්මේ අතහැරීම නැහැ, ද්වේෂය තුනයි ඉන්නේ. ඒතර ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ චාරිත්‍ර අපේ මාර්ගය ධර්මය සීලාචාරකම් ගුණධර්ම වැඩෙන ස්වභාවයට අපි ගන්න. ඉතින් ඒක ගන්න නම් මුලින්ම අපි දැනගන්න ඕනේ සිංහල බෞද්ධකම කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියන අර්ථය කියලා. ඒතර අර්ථය කියලා දැනගත්තොත් නේ අපි එතෙන්ට එන්න වෙන්නේ නේද? නැත්නම් ඉතින් අපි එතෙන්ට එන්න වෙන්නේ නැහැ. ඒතකොට මේ අර්ථයයි කියලා දැනගත්ත කෙනා දැන් මේ ලබන්නා වූ සිංහල අවුරුද්දේ සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දැනගත්තට පස්සේ අපි කරන සෑම කටයුත්තක් තුළින්ම නෝනා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන තැනකටයි අපි මේක කරන්නේ. ඒ නිසා අපෙන් වැඩිහිටියන්ට වේවා, අපි තරහකරුවන්ට වේවා, අමනාපයට වේවා, අපි වන්දනා කරන මොහොතේම නෝනා එක පැත්තකින් පින කියන කාරණේ අපේ ජීවිතයට එකතු වෙනවා, කුසලයේ ජීවිතයට එකතු වෙනවා, ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා. ඔබතුමිය ගිහිල්ලා ඔබතුමිය වැඩිහිටියෙකුට වන්දනා කරනවා. ඒ වන්දනා කරන්නේ වැඩිහිටියාට නෙමෙයි. ඔබතුමිය වැඩිහිටියාට වන්දනා කරන වෙලාවේ නෝනා ඔබතුමිය බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් රැස් කරගන්න. මොකද ඔබතුමිය වන්දනා කළේ ඇයි වැඩිහිටියාට? ඔබ තුල සකස් වූ මෛත්‍රී චිත්තය නිසා. ඒතර මෛත්‍රී චිත්තයක් සකස් වෙන්නේ නැතුව පලිගෙන මේ චිත්‍රයක් දේශ චිත්‍රයක් සකස් වුණා නම් ඔබතුමිය කවදාකවත් එයාට වන්දනා කරනවද? නැහැ. එහෙනම් කෙනෙකුට වන්දනා කරන්න සිත නැවෙන මොහොතේම ඔබ බුලත්තක් දීලා වැඩිහිටියෙකුට වන්දනා කරන මොහොතේම නෝනා ඔබ තුල බ්‍රහ්ම තලයේ උපතකට අදාළ මෛත්‍රියට අදාළ සංස්කාරයක් අපි රැස් කරගන්නවා. එහෙනම් අපි එයාට දේ වැඳින්නේ නැහැ. එයාට වැඳීම තුල නෝනා අපි බ්‍රහ්ම ලෝකෙට අදාළ සංස්කාරයක් රැස් කරගන්නවා. එතකොට අපි වැඳීම ප්‍රතික්ෂේප කරනවා නම් මග හරිනවා නම් නෝනා ඒ මොහොතේම අපි ද්වේෂයට අදාළ සංස්කාරයකුයි සකස් කරගන්න. එතකොට අපි යමෙකුට වන්දනා කරද්දී අපි බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් සකස් කරගන්නවා වගේම අපින් වැඳුම් ලබන කෙනාත් අපි කෙරෙහි මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන එයාත් බ්‍රහ්ම ලෝකයට අදාළ සංස්කාරයක් සකස් කරගන්න. නමුත් මෙතන බුලත් අතක හුවමාරුවක් විතරයි අපිට පේන්නේ. ඊට වඩා දෙයක් පේන්නේ නැහැ. බුලත් අතක හුවමාරුවක් මෙතන පෙවුණත් නෝනා මේ දෙන්නා දක්ෂණං මේ දෙන්නාට මේ මොහොත තුල නෝනා බ්‍රහ්ම ලෝකයට අදාළ මෛත්‍රී සංස්කාරයක් රැස් කරගැනීමේ දක්ෂභාවය තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, කියන්නේ අපි නොදන්නවා වුණාට අපි කෙනෙක්ට වන්දනාමාන කිරීම තුළ සිද්ධ වෙන්නේ අපි ආරියෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ වීමක්. අනිවාර්යයෙන්ම ආරියෂ්ඨාංගික මාර්ගේ වැඩෙන්නේ නෝනා. දැන් කෙනෙකුට වන්දනා කරද්දී නෝනා ඒ වන්දනාව තුළ මුළු ආරියෂ්ඨාංගික මාර්ගෙම තියෙනවා. ඒ වන්දනා කරන මොහොතේ මම වඳිනවා කියන චිත්තය සකස් වෙන මොහොතේම නෝනා මුළු ආරෂ්ඨාංගික මාර්ගය මෙයා තුළ වැඩිලා. ඇයි ආරෂ්ඨාංගික මාර්ගය වැඩිලා කියන්නේ? යා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පත් වෙලා. බුදුරජාන් වහන්සේ දේශනා කර වැඩිහිටියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට වන්දනාව, වැඩිහිටියන්ගේ තියෙන ಗುಣගරුකභාවය තුළ යා පිහිටලා. එයා පිහිටලා. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් තුළ යා ශක්තිමත් වෙලා. එතකොට යාට කර්මයේ කර්මඵල විශ්වාසයක් තියෙනවා. වැඩිහිටියන්ට වන්දනා කිරීම තුළ අම්මා තාත්තාට වන්දනා කිරීම තුළ කුසලයේ තියෙනවා කියලා විශ්වාසයට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයට ඇවිල්ලා නැවත හේතුඵල ධර්මයන් අනුව මට උපතක් තියෙනවා වැඩිහිටියන්ට වන්දනා කිරීම තුළින් මට ඊළඟ ජීවිතයේ ශාස්ත්‍රීය ජීවිතයක් ලැබෙනවා කියන විශ්වාසයට ඇවිල්ලා ඒ වන්දනා කරන මොහොතේම සම්මා දිට්ඨියෙන් යා පරිපූර්ණ. සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වෙච්ච තැනදී සම්මා සංකප්පයෙන් යා පරිපූර්ණ වෙනවා. කෙනෙකුට වඳින මොහොතේ යා තුළ හිංසාකාරී චේතනාවක් නැහැ. හිංසාකාරී චේතනාවක් නැහැ. ව්‍යාපාද කේන්ති හිතක් නැහැ. ලෝභ ද්වේෂ මොහ අකුසල් සාගත සිතක් නැහැ. ඒ කියන්නේ ඒ වන්දනා කරන මොහොතේ සම්මා සංකප්පයෙන් වැඩිලා. ඒ වන්දනා කරන මොහොතේ නෝනා එයා තුල සිල්පද මිදීමක් නැහැ. සීලෙන් පරිපූර්ණයි. එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මාර්ග තුනම මේ මොහොතේ රැකිලා. සීලෙන් එයා පරිපූර්ණං ඒ මොහොතේ මෙයා තුල සම්මා වායාමය වැඩෙනවා. ඒ සම්මා වායාමය වැඩෙන්නේ එයා මොකක්ද මේ කරන්නේ?
කරගත්තා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. වැඩිහිටියන්ට වන්දනා කරලා නොකළා වූ කුසලයක් අලුතෙන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම කළා වූ කුසල් වලට මෙච්චර කාලයක් මම වැන්දේ නැහැ. දැන් එයා ඒක අයින් කරනවා. ඒ කියන්නේ මොකද්ද වැඩිලා තියෙන්නේ? සම්මා වායාම. සම්මා වායාමෝ වැඩෙන තැන අන්න සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය කියන්නේ මොකද්ද? යා කුසලය කුසලයේ හැටියට අඳුනනවා, අකුසලය අකුසලයේ හැටියට අඳුනනවා. අම්මා තාත්තාට වන්දනා නොකිරීම, ගරු නොකිරීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම අකුසලයක් කියලා යා දැන් හඳුනනවා. එතන යා කුසලය තුල ශක්තිමත් වෙනවා. ඒතකොට මේ සියල්ල වැඩෙන මොහොතේ ඔබ ශ්‍රද්ධාවෙන් යුතුව ඒ අම්මාට තාත්තාට වැඩිහිටියට වඳින මොහොතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවෙන් තොර පැහැදිලි මනසක් පැහැදිලි සිතක් Tamante එනම් බලන්න බුලත් අතක් දීලා වඳින මොහොතේ නෝනා මුළු ආරෂ්ඨාංගික මාර්ගය වැඩි. නමුත් අපි ඒ අර්ථය දකින්නේ නැහැ. අපි දකින්නේ වැන්දා කියන කාරණේ විතරයි. එනම් බුලත් අතක් දීලා වඳින මොහොතේ ඒ වන්දනාව ආරෂ්ඨාංගික මාර්ගය තුල විසිරුවා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ විසිරුවා දකිද්දිම සිංහල බෞද්ධයා කියන අර්ථය ඔබේ ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා.